நபராக இங்கு வர இருக்கின்றார் பேராசிரியர் நிர்மல் தேவஸ்ரீ அவர்கள். அவர் வந்து பேராசிரியர், மேலும் எல்லா யூனிவர்சிட்டி லெக்சர்ஸுக்கும் தலைவராக இருக்கின்றார் அந்த யூனியன் தலைவர். அவர் இன்றைக்கு சற்று தாமதமாக இப்போ வந்து உடனே சேர்ந்து கொள்வார். வலிமை போல் இந்த நிகழ்ச்சி சுதத் அவர்கள் சிங்கள் மொழியில் ஆரம்பிக்கப்படுகிறார். මම මුලින්ම කියන්න ඕනේ විදුදුන් හැටියට මම හඳුනා දුන්න එක හේතුවක් හන්දා මම හිතන්නේ මෙතුමා දන්නවා අපිට වඩා ඒ අවස්ථාවේදී සිදු වූ දේවල් උතුරේදී. ඒ වගේම මෙතුමා දන්නවා මොකද්ද මේ 13 වෙනි ආපු තමුන්ගේ ඇතුලේ ඒක ක්‍රියාකාරීත්වය කොහොමද වුනේ කියන එකයි. අන්න ඒක මම මේ වචනේ විශේෂයෙන්ම තෝරාගෙන මම යෙදුවේ මෙතන. මේ අවස්ථාවල් දෙකේම මම හිතන්නේ ඔබ දෙබලටම යම් යම් දේවල් සිදු වී තියෙනවා ඒ අවස්ථාවන්හිදී. මම විශේෂයෙන්ම උදේරාසා මත්මය විතර ගියොත් එහෙම ඉස්සල්ලාම දැන් මේ 13 වෙනි වියස සංසදයෙන් සම්බන්ධව ඔබතුමා දරන මතය මොකක්ද? මම දන්න ඔබට ඔබේ පවුලට තානින්ගේ සිදුවීම් කීපයක් වුණා වෙන දේවල් ඒ ඔක්කොම රාශිය ඇස්සේ මම හිතන්නේ මෙතන සංහිඳියාවක් ඇති කරගන්න නම් 13 වෙනි වියස සංසදයෙන් සම්බන්ධව ඔබට තියෙන මතය මොකක්ද? ඒක හොඳයිද නරකයිද? අපිට අපි කියන යුනිටි එකක් ඇති කරන්න පුළුවන්ද? මේ 13 ඒ සම්බන්ධයෙන් අම්මට ඒක අත්තටම ලංකාවට ඕන නැතු එකක් තමයි. මේක අවශ්‍ය නැති එක, අවශ්‍ය නැති එකයි. මේක අර අපි කැමැතියෙන් ලීපු එකක් නෑ. ඒකට ලීල වරෙන් පස්ස තමයි මේක සයින් කරන්න කියලා කියලා තියෙන්නේ. දැන් අපි දැන් ඩිස්කස් කරලා කරපු එකක් නම තේටින් අලමන්ස් කියලා කියන්නේ. දැන් ඒ සම්බන්ධ දැන් කොඩා කටි අපේ පත්ත මිනිස්සු බලන්නේ මේකේ තාතුණෙන් තමයි තමිල් මිනිස්සුක තීරණයක් තියනවා කියලා. ඒක නම් අතට මේ දැන් බොරු කතාව කිසි දෙයක් නෑ. අතන පොලිස් වලද ඕනේ, ඊටම් වලයක් ඕනේ කියලා දැන් ගොඩක් දේවල් තියනවා කියලා ඒකට කියනවා. දැන් DNA කටි තිල්ලනවා, ඒක තමයි දෙන්න ඕනේ කියලා. ඒක නම් මගේ දන්න ක්‍රමය වලට ඒක ඕනත්ව කියලා තමයි කියන්න ඕනේ මේකට. නෑ, ඒක කියන්නේ 13 වෙනිසා සංසදනයේ තිබුණොත් එම් පොලිස් බලය ඉඩම් බලය අල්ලගනී කියන කතාවක් කියනවා. ඒක කරලා ඒක සංහිඳියාවට වඩා වෙනම ප්‍රදේශයක් ඔවුන්ගේ අවනත වන ආකාරයකට වෙන් කරලා මේ ඔවුන් ලබා ගන්න ඒක ප්‍රවේශයක් වෙන්න පුළුවන් කියන එකක්. ඒ කියන්නේ ඒක ස්ටාර්ට් එකක් කියන එකක් කියන්න පුළුවන් කියන කතාවක් තියෙනවා. දැන් ඔබතුමා මොකද හිතන්නේ මේක? දැන් ඡන්දේ කරනවා නේ මේ සර? ඡන්දේ ඉල්ලනවා නේ? ඡන්දේ ඉල්ලනවා. දැන් මම නම් කැමති. දැන් පළසභා අයිති තියෙන්නේ දැන් යෆ්නාට විතර, දැන් උතුරු පළාතට විතර නමේ. දැන් අමතනම තියෙනවා. දැන් සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එක තියෙනවා, නෝතර්න් සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එක තියෙනවා, ඊස්ටර්න් ප්‍රොවින්ස් එක තියෙනවා. දැන් නෝමල් පළසභා තියෙන අයිති එකට තමයි උතුරු පළාතටද අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. දැන් උතුරු පළාතට කියලා ඒක වෙනසක් වෙන අයිති ඕනේ කියලා. දැන් අනිත් පළ සවාලවට පොලිස් අයිතියක් නැහැ, ඉඩම් අයිතියක් නැහැ. දැන් මේක විෆ්සාවේ තියෙනවනේ. ඒක තමුන්ට තියෙනවා. ඒක ප්‍රයෝජනෙට අරන් ඒක තියෙනවා කියන්නේ. දැන් මේක අර ඉක්‍රිමන් කියලා එකක් නැහැ නේ. මේ තියෙන එක මේක නඩමුරකි කොණ්ඩ වාරத்துக்கு අර සංගම් දන ඒටෙடுக்கணும். නඩමුරකි කොණ්ඩ වාරද 13 திருத்த சட்டத்தில் ක්‍රියාමත් කරන්න රජයේ තමයි ඉස්සර මැදිහත් වෙන්න ඕනේ කියලා කියන්නේ. 13 දෙනා ඔබතුමා කියන්නේ රජයේකට අපෝසත් වෙලා තියෙනවා, රජයට බැරි වෙලා තියෙනවා. නේ මේක මම අරියට දන්නේ නැහැ රජයෙන් මොනවද කරනවා කියලා. ඉතින් මගේ සාධාරණ අපි ලංකාව පුජ පුජලාට දැන් ඒ වගේම මම කියන්නේ දැන් තාතුණේක තියෙන බල ඔක්කොමේ දෙන්න ඕන කියලා එකක් නැහැ. ඒක මේක තාතුණෙන් මේ තියනවා කියලා වෙන්න පුළුවන්. මේ පවර් එක දෙන්න ඕන කියලා එකක් නැහැ නේ. එහෙම කියන්න තමයි මතේ ඉන්නේ. ඔව්, එහෙම තියනවා කියලා නිකන් දෙන්න බෑනේ. මේ මේක නිකන් අර අපි ඉස්සල්ලා බලන්න ඕන රට කොහමද අරන් යන්නේ කියලා. මේක තමිල් මිනිස්සුට ඒක අයිතිය දුන්නා. ඊට පස්සේ මුස්ලිම් මිනිස්සු ඉල්ලනවා දැන් අපිට මේක මේ අයිතියක දෙන්න කියලා. දැන් රට වෙන වෙන තරම් යනවා. දැන් මුස්ලිම් මිනිස්සු එක තරම්, තමිල් මිනිස්සු එක පැත්ත, මේ සිංහල මිනිස්සු එක පැත්ත කියලා මේක අර ස්පෝර්ට්ස් ක්ලබ් වගේ රටේ තියා ගන්න බෑනේ. රට ගියාන වී ආර් ඕල් ආර් ශ්‍රී ලංකා. වී ආර් ශ්‍රී ලංකා. ඒ උතුරු පළාතට තාතුන තියෙන්නේ, අනිත් පළාතවලට තාහට තියෙන්නේ, මේ පළාතට තා 9 තියෙන කියලා එකක් නෑ. මේ ලංකාව
13 දුන්නේ හැබැයි උතුරු ට්‍රයින් නැගෙනහිර ට්‍රයින් 13 දුන්නේ. ඔව්. ඉතින් ඔබතුමා කියන්නේ ඒකට ඔබතුමා විරුද්ධයි ඒක. විරුද්ධයි. 13ට මම විරුද්ධයි ඒක. එතකොට අපි මේ ඔබතුමාට එන්න දැන් මේ සම්බන්ධව මොකද්ද ඔබතුමාට ඉතන ඇත්තට හැංගීම් මේ රජීව් ගාන්ධිට තමුන්ට තේරුම් ගිහිල්ලා තිබ්බද ඒ අවස්ථාව නැත්නම් දැකපල්ලියට ගහලා එරියද? මේ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා කියල. නෑ අපේ රටේ ගන්න දේශපාලන තීන්දුව පිළිබඳව අපි අවබෝධයකින් තමයි හිටියේ නායක හමුදාවේ සේවය කරාට. විතර දෙවේලේ අපි ප්‍රේත්‍ය වලට සවන් දෙනවා, පුවත්පත් කියවනවා, ඒ තොරතුරු අපිට තීම් වාර්තා වෙනවා. එදා ඇත්තනම මේ 13 වෙනි සංශෝධනයේ ඇති වුණේ මූලික ආරම්භයට ගියොත් අපි නෑ ඊට ඉස්සර මට අහන්න ඔය වගේ මේ මෙහෙම දැන් මේකට වෙන්නේ ඉස්සල්ලා දැන් රජීව් ගාන්ධි එනවා කියලා තමන් පෙරට්ටුවට තෝරාගත්තානේ. ඔව්. ඉතින් මේ ගැන සාකච්ඡා වෙලා තමන් කීප දෙනෙක් එකතු වෙලා මේ ගැන සාකච්ඡා කරද්දි නැත්නම් මේ වෙලාවේ තමුන්ට ආපු ආවේගයට පහර දුන්නද කියන එක මම මේ අහන්නේ. නෑ ඒක ඒකට තමයි මම එන්න හදන්නේ. මෙහෙමයි එතන මම කියන්න හදන්නේ. දැන් මේ මෙහෙම බඩමාරච්චි මෙහෙම කියලා සාර්ථක මෙහෙමක් උත්තර ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණා ඩෙන්සිල් කොබ්බේ අකඩමිය එතුමාගේ නායකත්වයෙන්. ඔව්. ඒක ලංකාවේ මේ යුද්ධේ නිමාවටපත් කරා තමයි ඊට කලින් ඒක තමයි ලංකාවේ පිළිගත්ම ඓතිහාසික හොඳම මෙහෙම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති මහත්තයා මෙහෙවපු. ඒ වෙලාවේ ප්‍රභාකරන් අර කොටු වෙලා දෙදිනේ ආසීම උල්ලංඝනය කරලා ඉස්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනිව අපේ රටට තර්ජනයක් කරා රජීව් ගාන්ධි තර්ජනය කරලා මේ ජේ.ආර්.ට ගිවිසුමක් ඉදිරිපත් කරා ඉන්දු ලංකා ඉන්දියා සාම ගිවිසුම කියලා මම කියන්නේ ඒකට. ඒ ගිවිසුම අනුව තමයි 13 වෙනි සංශෝධනය ගෙන එන්නේ. දැන් රජු ගාන්ධි ගේ ඕඩර්ස් පිට අර මෙහෙම නතර කරා. තව දින 3-4කින් යුද්ධයේ සාමුලින්ම ලලිතතුමුදේ අමතුම හිටපු කාලේ ජාති ආරක්ෂක ඇමති හිටියේ ලලිතතුමුදේ ඇමතිතුමා. ඉතින් ජේ.ආර්. අසරණ වුණා. ඒ වෙලාවේ ජේ.ආර්. අසරණ වෙලා ලලිතතුමුදේ ඇරියා ඉංගලන්ත මේ ඇමරිකාවේ ආධාර ඉල්ලන්න ජේ.ආර්. මේ පස්සේ ඉන්දියාව එක්ක අපිට හැප්පෙන්න බැරි නිසා. ඒ වෙලාවේ ඇමරිකාවේ ජනාධිපති තනතුර දැරුවේ රොනල්ඩ් රේගන් මහත්මයා. ඉතින් එයා ඉන්දියාවේ වෙළඳ පොළ ගැන හිතලා අපිට ඒකේ සාර්ථක ප්‍රතිචාරයක් දැක්කුවේ නැහැ. ඉස්සතින් ලලිතතුල මුදලේ අමතුමයිලා ජයට කිව්වෙන් පස්සේ මේ රටවල් දෙකේ නායකයෝ දෙන්න දුරකථනයෙන් හුවමාරු කරගෙන මේ ගිවිසුම අත්සන් කරන්න තීන්දුව කරා. එතකොට ඒ වන විට මේ රටේ දැවැන්ත පෙළපාලි ගියා ජාති භේදයෙන් තොරව හැමෝම මේ රට දෙකඩ කරනවට විරුද්ධයි මේකෙන් රට බෙදෙනවා කියලා. ඉතින් මේ අතරතුරේදී මමත් මේ රජු ගාන්ධි පිළිගැනීමේ සම්මාන මුරයට නාවික හමුදාවෙන් තෝරාගනු ලැබුවා. ඒ කියන්නේ මේ ගිවිසුම අත්සන් කරන්න දවස් 5ක් විතර කලින් තමයි අපි මේ යුද පුහුණුව නැවත මේ සම්මාන මුරයට පුහුණුවට ලැබුණේ. ඒ වෙලාවේ සජීව උණ්ඩේ හැම දුන්නා දේව නැහැ මොකද මේනත් ඒ වගේ මොකුත් නැතුව. නෑ ඒ පුහුණුව ලබන අතරතුරේදී ඉතින් මම බලාපොරොත්තු වුණා නාවික හමුදාවට හම්බෙයි කියලා සම්මාන මුරය මේ ඉඳුලකා ගිවිසුම අත්සන් කරන එක පිළිගැනීමේ සම්මාන මුරය. නමුත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ අවාසනාවකට මම කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට තමයි රජීව් ගාන්ධි ගුවන් තොටුපළේදී පිළිගැනීමේ සම්මාන මුරය. ඇයි ඇයි නාවික හමුදාවට හම්බෙයි කියලා ඉන්නේ? නාවික හමුදාවට හම්බ වුණා නම් දෙකේ මොන එක හම්බෙයිද කියලා අපි දන්නේ. මම පෙබර විරෝධයක් එල්ල කරන්න ඒ වෙනකොට තීරණය කරලා තිබ්බා. කොයි විදියටද? ඔය ඉදා කරපු විදියටම උණ්ඩ එහෙම මට ලැබිලා නැහැ. නමුත් ඒක දැඩි විරෝධයක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ නේ පෙරට්ටුවකට නේද? ෆයරින් ෆින් එක ඉවත් කරලා නේ දෙන්නේ. ඔව්. ඒක පසු කාලෙක ජෙනරාල් සිරිරන්තුංග පොතක් ඉදිරි පොතක් එලි දැක්කුවා. ඒක තිබ්බා රවි ජයවර්ධනගේ කීමට ෆයරින් ෆින් එක අයින් කරා. ඒක බොරු කතා. ෆයරින් ෆින් එක ගලවලා තමයි දෙන්නේ වෙඩි තියන්න බැරි වෙන්න උණ්ඩ අපිට ඕන තරම් සොයා ගන්න පුළුවන්කම තිබ්බා. මේ ඒ වෙලාවේ බේනට් බෙනට් එක තිබ්බා. ඉතින් මම තීන්දු කරේ මේකයි. ඉන්දියාවේ විශාලත්වය නිසා සංධීය රාජ්‍යයක් වශයෙන් ප්‍රාන්ත 25කට බෙදලා ඉන්දියාව පාලනය කරනවා. රටේ විශාලත්වය නිසා විවිධ ජන වර්ග 100 ගානක් භාෂා කතා කරන එන රටක්. ලංකාවේ අපිට තමිල්නාඩුව ගත්තොත් ඉන්දියාවේ ලංකාවේ ජනගහනය මෙන් 3 ගුණයයි විශාලත්වය අපේ භූමියේ මෙන් 3ක් විශාලයි. එහෙනම් ඒව පෙදර ඒ කියන්නේ සංධීය රාජ්‍යයක් ප්‍රාන්ත රාජ්‍යයක් වශයෙන් තියෙද්දි අපේ රට බෙදන්න ආපු එක රජීව් ගාන්ධි වැරදි. අපේ රටේ ස්වාධිපත්‍ය ස්වාධීනත්වයේ කෙලෙසුවා කියලා මම කියන්නේ. ඒක තමයි මට ඇතිවෙච්ච පළවෙනි ගැටුම. යා එක්ක අපේ සාර්ථක වඩමාරච්චි මෙහෙයුම මෙයා අසාර්ථක කරා නේද
කොටින්ට ආධාර උපකාර කරේ මියානේද අපේ රට ඊළමක් රාජ්‍ය ලබා දෙන්න සියලු යුද උපකරණ දේවල් දුන්නේ මියානේද කියන එක ඒ වෙලාවේ තීරණය කරන්න වුණා. ඊළඟට ගුවනින් අහස් සීමා උල්ලංඝනය කරලා කෑම දාපු එක ගැන ඒකෙන් තියාවා. මම හිතුවා මෙහෙම දෙයක් මේ ලංකාව පාවා දෙන ඉන්දු ලංකා ගිවිසුම් බලහත්කාරයෙන් දැන් රජීව් ගාන්ධි බලහත්කාරයෙන් නාව කිව්වට ඇත්තටම යාවේ තර්ජනය කරලා ජේ.ආර්. බිය ගන්නවල බලහත්කාරයෙන් තමයි මේ ගිවිසුම ගහන්න තීන්දුව කරේ. ඉතින් මම පුංචි මිනිහෙක් වුණා මම තීරණය කරා මේකට මම ඉඩ දෙන්නේ නැහැ. මම ඉදිරියව මේකේ විරෝධය පාලා රජීව් ගාන්ධි මරලා හරි ගිවිසුම හොසි කරනවා කියලා. ඒ අනුව දැන් මරුවා නම් එහෙම හැබැයි ප්‍රශ්නයක් වෙයි කියලා ඔබතුමා හිතේ නැහැ. නෑ ඒකට මම උත්තර දෙන්නම්. ඔබ තුමා හන්නේ කොට මම අන්තවත් දීලා තියෙනවා. ප්‍රශ්නෙට ලංකාවේ පුද්ගලෙත් තමයි ප්‍රභාකර. ප්‍රභාකරන් තමයි රජීව් ගාන්ධි මැරුවේ මල්මාලාවක් දාලා අර කොටි කාන්තාව ලව්වා. ප්‍රභාකරන්ට මොනවද ඉන්දියාව කරේ? ලංකාවේ ගුරුවැසියෙක්නේ. එහෙම භයානක තත්ත්වයක් විදහාපාන්න එපා. එහෙම හිතන්න එපා. ඉන්දියාවේ මේක වෙනස් වෙන්න තිබ්බා. නෑ ඉන්දියාවේ එතකොට තව දේවල් තියෙනවා මං හිතපු ඒ මට්ටමට. මම නිකම් මේ මොඩෙක් වගේ කව කරේ නෑ. එතකොට ඉන්දියාවේ ජනාධිපති හිටියේ සාහිල් සිං කියලා සිග් ජාතිකේ. එයයි රජීව් ගාන්ධි අගමැති විරසක වෙලා හිටපු මොහොතක්. එයා තමයි තීන්දු ගන්නේ මොකද්ද ලංකාවට කරන්නේ රජීව් ගාන්ධි මැරුණා නම් කියන. අනිත් එක එක්සත් ජාතිකයේ ප්‍රඥප්තිය කියලා එකක් ලෝක ක්‍රියාත්මක වෙනවනේ. තව රටක එක පුද්ගලයේ කුමන්ත්‍රණ යන්නේ මම විතරයි. මම කරපු විරෝධයකට මේ රටක් පලි නෑනේ. මම කියන්නේ ඉච්චර නරක විදියට හිතන්න එපා. ඒ ඔබතුමා මේ සීල දේම අධ්‍යයනය කළා තමයි මේ වැඩේට වැස්සේ. ඔව් ගොඩක් දින ගණනාවක් සිතුවිලි ආව ඒ ඔක්කොම මම කල්පනා කරා මොන වගේ භයානක තත්ත්වයක් ඇති වේද? ඒව ගැන හිතුවා මේ නිකම්ම ඔබ ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් නෑ ඊට පස්සේ මේ අවස්ථාව එනකොට දැන් ඔබතුමා ඇත්තටම මේ පහර එල්ල කරේ ඕන කමෙන්ද ඒක මරන්න තමයි මම පහර නෑ මරන්නද කරේ නැත්නම් සාමාන්‍ය පහර එල්ල කිරීමක්ද කරේ යම් කිසි විදිහකට බියවැද්දීම ඝාතනය කරන්නම තමයි පහර එල්ල කරේ ඝාතනය කරලා මමත් මැරෙන්න බලාගෙන ඒක කියන්න එපා මම අනිවාර්ය මම හිතුවා මට ඒ වෙලාවෙ වෙඩි තියලා මම මරයි කියලා නමුත් එහෙම දෙයක් වුණේ නෑ මම හිතනවා ඒක මගේ චේතනාව හොඳ නිසා ඔබ මර රට ජාති වෙනුම් ගත්ත චේතනාවක් ඒ වෙලාවේ එහෙමයි මම හිතන්නේ ඔව් එතකොට 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරේ ඔබ දකින්නේ මෙය નિસරුදයක් හැටියට මේ નિસරුදයක් විතරන්නේ මේක සුදු වළියෙක් අපේ රට බෙදෙන පළාත් 9කට දැන් මේ වෙනකොට බෙදලා ඉවරයිනේ 13 වෙනි සංශෝධනය හරහා මේ අවස්ථාවේ අපේ දෙවසරි ආචාර්ය දෙවසරි මහත්මයාත් පැමිණ සිටිනවා අපිත් එක්ක ඔව් පොඩක් පරක්කුන වන්දනාවද කාර්යබහුල දවසක් ඔබතුමාට ඔව් දැන් අපේ රටේ සිංහල බහුතර ජනතාව ඉල්ලුවේ නැහැ වෙනම පළාත් සභා ක්‍රමයක්. ඉල්ලුවේ සටන් කරේ ඊළම් රාජ්‍යයක් වෙනුවෙන් ද්‍රවිඩ ඒ ගරිල්ලා සංවිධානය. එතකොට ඒ කාලය ඇතුළේ දෙමළ ජනතාවට අසාධාරණක් වුණ නැද්ද? මෙහෙමයි මම දරනවා මෙහෙම දෙයක්. දෙමළ ජනතාවට අසාධාරණකම් වෙන්නේ නැති යම් යම් පරිපාලනීය පැත්තෙන්. අපි කියමු ලිම මරණ කියන්නේ 83 මේ කොරල් මිනිස් කී දෙනෙක් මැරුණා ඒකම මේ සුළු දෙයක් කියලා ඔබ තමයි නෑ සුළු දෙයක් කියලා කියුවේ නෑ මම 83 පළමුවෙම 13ක් හමුදාවේ ආයනේ ඝාතනය කරන්නේ ඔව් දොරයප්පගේ සිද්ධියට යන්න කලින් එතන ඉඳලා මේකේ සම්බන්ධය තියෙනවා වස්තු බීජේ ඇත්ත එකෙන් පටන් ගන්න ඔව් මෙතන මම දකින්නේ 83 13 දෙනා මරලා තමයි ලංකාවේ අර අනිත් ප්‍රදේශවල සිංහල ජනතාව ඊට කලින් ඒ කලින් මොනවාරි සිද්ධියක් තව සිද්ධියක් වුණ නැද්ද ඒ හමුදාවේ 13 මරන්න කලින් මට මරකට ඉන්න දුරප්පගේ සිද්ධිය සිද්ධිය කිව්වේ ඒක මේ 83 ගාතනේ හිටපු නගරාධිපති දොරයප්පා ඉතින් මෙහෙමයි මම දකින්නේ ඉතින් ප්‍රභාකරන් එයාගේ ඊළම් රාජ්‍යයේ යන සංකල්පයට විරුද්ධ වෙන හැම කෙනාම එයා ඝාතනය කරගෙන එන ඔයාට. එතකොට 83 වෙච්ච සිද්ධියට වල්කීමේල දෙමළ ජනතාව මොකද අර අබ 13 මරුප නිසා මේ 83 වුණේ. එතකොට දෙමළ ජනතාව තමයි වල්කීම ගන්න ඕනේ. මම එහෙම කිව්වේ නෑනේ. එහෙම කරන්න එපා. 13 මේ ප්‍රභාකරන් කරපු දෙයට සමස්ත ද්‍රවිඩ ජනතාවට අපි ඒක දොස් කියන එක වැරදි. මම එහෙම කිව්වේ නෑ. ඔතනවා කියන්නෙත් නෑ. මම කියන්නේ අපේ රටේ මේ පළාත් සභා ක්‍රමය සුදු වළියෙක් මේක නඩත්තු කරන්න බෑ අපි වගේ දිනුවෙන් පවතින දුප්පත් රටකට මේක නිකම් ඇත්තටම මැතිමතුරුන්ගේ දූල පුත්තලට දූලා පුතු බිරිඳෑවුණු පළාත් සභාවල ඉන්නේ පළාත් පාලනයතල ඉන්න පුතා අම්ම ඉන්න පළාත් සභාවේ ඔහොම තමයි එක්ක සහෝදරයා
මේක නිකන් දේශපාලන වශයෙන් අරාජික වෙච්ච තත්ත්වයක් මම දකින්නේ. මේක මේ අපේ රටට අනවශ්‍ය දෙයක්. අපේ රට කුඩා රටක්, තමිල්නාඩුවෙන් තුනෙන් එකයි. එතනින්ම පේනවා අනවශ්‍ය රජීව් ගාන්ධි බලෙන් ඇති කරපු දෙයක්. දැන් තමුන්ට මොකක්ද උනේ පහර දීමෙන් පස්සේ රජීව් ගාන්ධිට? පහර දුන්නෙන් පස්සේ මාව නාවික හමුදාවට අරන් ගියා. ගිහිල්ලා මගෙන් කවුරු ප්‍රශ්න කරන්න ආවේ නැහැ. පෙරෙඩ් එකේ හිටපු ලෙෆ්ටිනන්ට් මෙන්ඩිස් කොහොමනම් එච්චර හොඳ පුද්ගලෙක් නෙවෙයි නායක හමුදාවේ. මිනිස්සු නිලධාරිත් තරයි, සාමාන්‍යයත් තරයි. ඒ තරම් දරුණු බද දෙන පුද්ගලෙක් හැටියට තමයි මිනිස්සු සලකන්නේ ලෙෆ්ටිනන්ට්. මගෙන් ඇවිල්ලා ඇහුවා යමක්. ඒ වෙලාවේ මම එයාට හොඳ පිළිතුරක් දුන්නා. මොකක්ද වෙන්නේ? මොකක්ද වෙන්නේ? ඒ පිළිතුර මට පරුෂ වචනෙන් මම බැන්න එයාට. මට ඒක කියන්න බෑ මේ අවස්ථාවේ. ඊට පස්සේ මම හවස අපි දන්නවා දැන් ඉන්න නායක හමුදාපතිර කලින් හිටියේ අපේ දැන් ඕස්ට්‍රේලියාවේ තානාපති වෙලා ඉන්නේ එතුමා සමරසිංහ මෙතුමා නායක හමුදාපති වෙලා ඉඳි සමරසිංහ එයා තමයි තිසර සමරසිංහ තමයි මාව හීරේ ගෙදරට බාර දුන්නේ ගිහිල්ලා CID එකේ මාස 3ක් මාව තියාගෙන හිටියා අපායක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන හතරවෙනි තට්ටුව මට වද හිංසා දුන්නේ නැහැ නමුත් සාමාජික වද හිංසාව විඳින්න වුණා මට මීයන්ගෙන් කරපොත්තන්ගෙන් මදුරුවන්ගෙන් කියන්නේ මගේ එකාතකට හෑන්ඩ් කප් එකක් දාලා මකුණු ඉන්න මේසෙක තමයි මම ඉන්න ඕනේ ඉතින් නිදියන්න නැහැ මාස 3ක් නිදාගත්තේ නැති දැනක් මේ පළමු වරට මම මේ අදහස් දෙන්නේ TNL එකෙන් මේ ජනතාවට මේව දන්නේ නැහැ මිනිස්සු අවුරුදු 25ක් පිරෙන මොහොතක්නේ පෞගේ ජූලි 30 වෙනිදාට අවුරුදු 25ක් පිරලා මම මේ සියලු තොරතුරු ඇතුළත් කරලා මව්බිමට උත්තමාචාර කියලා පොතක් එලි දැක්කුවා. මේ තොරතුරු සියල්ල ඇතුළත් කරලා මොකද මේ දැන් අවුරුදු 25 ගත කරන තරුණ පරපුර මේ සිද්ධිය දන්නේ නැහැ. අතීතේ මොනවද වුනේ කියන්නේ. ඒකයි. එතකොට මේ අවුරුදු 5ක් නේද? තමර සිරදඬුවම දුන්නේ. ඒකෙන් ඊට පස්සේ අවුරුදු 6යි. ඔව්. ඊට පස්සේ කොන්දේසි රහිතව නිදහස් කරා. කොන්දේසි රහිතව ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා මාව නිදහස් කරලා මට දේශපාලනයට ආරාධනාවක් කරා. මම ඒක පිළිගත්තේ නැහැ. ඇයි? මම පිළිගත්තේ නැත්තේ මම මේ රටේ කවුරු වුණත් තරුණයෝ 65000ක් ඝාතනය වුණා. මම ඒකට අකමැති නිසා මැතිතුමාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරා. මට මගෙන් ඉල්ලුවේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකම දෙන්නම්. පත්ගමාසනේ සංවිධායකම දෙන්නම් කොළඹින් ගියක් කඩයක් දෙන්න ගෝල් පේස් එකේ ස්ටේජ් එකේ විනාඩි 5ක කතාවක් කරන්න කිව්වා මේ පළවෙනිදා. දැන් හෙට තියෙනවා වෙලා තියෙනවා. මොකද? හෙට පුළුවන් යන්න. නෑ. අපි දේශපාලන වශයෙන් මම ස්වාධීන පුද්ගලෙක් ලෙස තමයි දැනට කටයුතු කරන්නේ. ඒ තුමයි අපි සියලු උරුමෙන් චන්දිල්ල ඕනේ. සියලු උරුමෙන් ගමන එකපාරටම නැති වෙලා ගියා. ඔව්. ඔය ගැන අපි කතා කරා සියලු උරුමෙන් මම 2010 ප්‍රතිවරණයට ඉදිරිපත් වෙලා 15,645ක් මනාප ලබා ගත්තා. කොහෙන්ද? කොළඹ දිස්ත්‍රික්කේ. කොහෙන්ද? කොළඹ දිස්ත්‍රික්කේ මොරටුවට තමයි මම ඉදිරිපත් වුනේ. දිස්ත්‍රික්කේනේ ගණන් බලන්න. මම චම්ප කරනවක 1 SL2 මම 3 මධ්‍යම කාර්ය සභාවේ ගොඩක් පිරිස් සිටියකට තරඟ කරපු ඡන්ද 3000න් පල්ලේ අය ගත්තේ. මේ රටේ ජනතාව තීන්දුව කරා දෙන්න ඕනේ මේ 3 දෙනාට කියලා මනාප. නමුත් ඒක වැඩක් වුණේ නැහැ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ප්‍රශ්න ඇති වෙලා ඒ පක්ෂේ විනාශ වුණා. විනාශ කළා කියලා මම හිතන්නේ. අපේ සමහර අදහස් සමහර නායකයන්ට දිරෙව්වේ නැහැ. ඒක නිසා අපිට ඉවත් වෙන්න කටයුතු කරා. ඒ ඡන්දෙන් පස්සේ චම්පකරණවක විධායක සභාව කියලා එකක් ස්ථාපිත කරා. ඒ විධායක සභාවට 100ක් පත් කරා. ඒ 100ට 15,000 ඡන්ද ගත්ත මගේ නම දැම්මේ නැහැ. ඇයි? පක්ෂේ තීන්දුවක් ගෙනා මහමැතිවරණේ SL2යි චම්පකට අනිවාර්යෙන් මනාප දෙකක් දෙන්න ඕන. මම නැගිටලා කිව්වා මගේ ආසනයට දෙන්නේ දාලා තියෙනවා ඒක කරන්න බෑ කියලා. එච්චර යාගේ හිතරි දෙන්න මගෙන් කියවුනේ නමුත් දෙන්නේ දැම්මයි කියන්නේ. මොරටු ආසනයට දෙන්නේ දැම්මා. ඉතින් මන්ති දූරයට වඩා වැඩියෙන් තරම් කරනෝනේ එක පක්ෂකින්. ඔච්චරයි මම කිව්වේ. යා කොහොම හරි එකට පරිගැනීමක් කරා කියලා මං හිතන්නේ. 15,000ක් ගෙන මධ්‍යම වාර සභාවේ හිටපු ප්‍රබල පුද්ගලයෝ අභිභවා මම ඡන්ද ගන්නවා අනිත් එක මම සටනක නියලුනේ නෑනේ. මනාප පොරේක නියලුනේ නෑ. අපි කිව්වේ චම්පකටයි SL එක SL ගුණසේකරටයි දෙන්න මනාප දෙක. ඉතුරු මනාපේ මට දෙන්න. එහෙම හැම අපේක්ෂකම කටයුතු කරේ. එහෙම තීදී තමයි ජනතාව කොළඹ දිස්ත්‍රික්කේ අර එහෙම තීන්දුවක් දුන්නේ.